එස්එල් ඩේරි තුලින් අද අපි කතා කරන්නේ ලෝකයේ බහුලව භාවිතා කරන ඉතා ඉහළ පෝෂක ගුණයක් සහිත ගව ආහාරයක් ගැන. ඒ තමයි ඇල්ෆා ඇල්ෆා කියලා හඳුන්වන ශාකය. මේ ඇල්ෆා ඇල්ෆා ශාකය මීටර් 1ක් පමණ උසට වැඩෙන ගැඹුරු මූල පද්ධතියක් සහිත රනිල කුලයට අයත් බහුවාර්ෂික ශාකයක්. ලෝකයේ රටවල් ගණනාවකම මේ ශාකය සත්ව ආහාරයක් ලෙස වගා කිරීම සිදු කරනවා. यात्री उत्तर अमेरिकाव दक्षिण अफ्रिकाव एक्सत राजधानी ऑस्ट्रेलियाव सह नवसीरांते प्रधान तनागन मे अल्फाल्फा शाखे गव आहार क्रिस भाविता क्रीमेदि मे शाखे वगा करला उला कैम मगिन आहार लबा गलिम सरसम ए वगिम तमाय मे शाखे हे निष्पादने हा साइलेज निष्पादने करला गव आहार क्रिस भाविता क्रीमेद प्रचलित ला थियन මේ ශාකයේ ගව ආහාරයක් ලෙස භාවිතා කිරීමට විශේෂ වන්නේ මේ ශාකයේ ඇති ඉතා ඉහළ පෝෂක ගුණය. එනම් ඉතා ඉහළ ප්‍රෝටීන් සංහිතයක් හා ඉතා ඉහළ ඛනිජ සංහිතයක් අන්තර්ගත වෙනවා. ඒ අතර කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, සල්ෆර්, යකඩ, සින්ක් සහ සෙලෙනියම් ඉහළ ප්‍රමාණයන් මේ ශාකයේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙම ඇල්ෆා ඇල්ෆා ශාකය ඉතා ඉහළ ශක්තිදනක ආහාරයක් වෙනවා. එමගින් ගවයින්ගේ කිරි නිෂ්පාදනයට හා ප්‍රජනක ක්‍රියාවලියට ඉතා වැදගත් වෙනවා. මේ ශාකයේ තුල ඉතා ඉහළ තන්තුමය සංහිතයක් අන්තර්ගත වෙනවා. ඒ නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි මේ ශාකයේ ඉතා රසවත් ගව ආහාරයක් වෙනවා. ඒ නිසා මේ ආහාර ගැනීමේ රුචිකත්වයද ඉතා ඉහළ අගයක් ගන්නවා. දැනට ලෝකේ විවිධ රටවල මේ ඇල්ෆා ඇල්ෆා කියන ශාකය වාණිජමය සත්ව ආහාරයක් වශයෙන් මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනවා. එවගේම තමයි ඒ රටවල් වගා කරන මේ ඇල්ෆා ඇල්ෆා ශාකය වෙනත් රටවල් වලට අපනයනය කිරීමද සිදු කරනවා. ඒ අතර විශේෂ තැනක් හිමිවන්නේ විජලනීකృత ඇල්ෆා ඇල්ෆා හේවත් හේ නිෂ්පාදනයයි. මේ ඇල්ෆා ඇල්ෆා හේ මේ වන විට ආර්ථිකමය වශයෙන් ලාභදායි ඉතා ඉහළ පෝෂක ගුණයක් සහිත ගව ආහාරයක් වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. එමගින් ඉතා ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා ගත හැකි වන අතරම තෘණවලට වඩා ඉතා ඉහළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වෙන නිසා අමතර ඛනිජ සැපයීමද අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ඇල්ෆා ඇල්ෆා ශාකය ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය සත්ව ආහාරයක් නොවුනත් දැනටමත් නුවරඑළිය ඇතුළු තෙත් කලාපී ප්‍රදේශවල ඇති වාණිජමය සත්ව ගොවිපළවල මේ ශාකයේ මහා පරිමාණව වගා කිරීම සිදු කරනවා. ඉතින් නොබෝ දිනකින් කුඩා පරිමාණ කිරි නිෂ්පාදකයින් අතර මේ සත්ව ආහාරයේ ප්‍රචලිත වෙලා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැමවා ගන්න මෙය රුකුලක් වේවායි ප්‍රාර්ථනා කරනවා.